ආයිබෝවන් ඔයාට කොහොමද අද වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ රෙදිමත රින්ද ගොතන හැටි ඉක්මනින් ලේසියෙන් ලස්සනට ගොතන්න ඉගෙන ගන්න වීඩියෝ එක අවසන් වෙනතුරු බලන්න තවත් මේ වගේ ලස්සන රින්ද වීඩියෝ මගේ channel එකේ දාලා තියෙනවා ඒවත් බලන්න ගොතන්න දන්නේ නැති කෙනෙක්ට වුණත් සරලව කියලා දෙන හින්දා ලේසියෙන් රින්ද ගොතන්න ඉගෙන ගන්න පුළුවන් අද මම ගොතන කටුව අරන් තියෙන්නේ මිලි 1.0 මේ කලස් දෙක තමයි මම අද පාවිච්චි කරලා රෙන්දේ ගොතා ගන්න මුලින්ම මේ විදිහට කටුව රෙදි කැල්ල තුලින් යවලා නූල් එළියට මේ විදිහට අරගන්න අරගෙන මේ විදිහට දෙපට පිරවිල්ලක් දාගෙන දම්වැල් දෙකක් දාගන්න ඊට පස්සේ මේ කොනේ උඩින් දෙපට පිරවිල්ලක් මේ විදිහට දාගෙන නැවත දම්වැල් නම්වැලක් දාගෙන නැවත දෙපට පෙරවිල්ලක් දාගන්න ඕනි ඒ විදිහට දිගටම කරගෙන යන්න මගේ පළවෙනි වීඩියෝ එකේ මම මේ ගැන කියලා දීලා තියෙනවා ඔයාට පුළුවන් ඒ වීඩියෝ එකත් බලලා දැනුමක් ගන්න ගන්න ඕන පැත්තටම මේ විදිහට පළවෙනි වටේ කරගන්න දැන් දෙවෙනි වටේට යමු දෙවෙනි වටේදී මේ විදිහට දම්වැල් 6ක් මේ විදිහට දාගන්න දම්වැල් 6 දාගෙන ඉවර වෙලා මේ විදිහට මේ දෙකක් අත්හැරලා මේ විදිහට ස්පේස් දෙකක් මේ විදිහට අත්හැරලා තුන්වෙනි එකට තමයි අපි තුන්පට පිරවිලි හතරක් මෙහිදී කරගන්න ඕනි මේ දෙකම අත්හැරලා මේකට අපි තුන්පට පිරවිලි හතරක් මේ විදිහට කරගන්න තුම්පට පෙරවිලි හතර මේ විදිහට කරගෙන ඊළඟට නැවත දම්වැල් 6ක් දාගන්න ඕනි මේ විදිහට දම්වැල් 6ක් දාගන්න මේ විදිහට දම්වැල් 6 දාගෙන මේ ස්පේස් එකයි මේ ස්පේස් එකයි ඉස්සරහෙන් තියෙන මේ දෙපට පෙරවිල්ලට අපි දෙපට පෙරවිල්ලක් මේ විදිහට කරගන්න ඕනි නැවතත් මේ විදිහට දම්වැල් 6ක් දාගෙන මේ ස්පේස් එකයි මේ ස්පේස් එකයි මේ අයින් කරලා ඊළඟ තුන්වෙනි මේ ස්පේස් එකට මේ විදිහට තුන්පට පිරවිලි හතරක් නැවත කරගන්න ඕනි මේ රටාවට දෙවෙනි වටියත් සම්පූර්ණ කරගන්න ඊළඟට වෙන පාටක් අපි එකතු කරගන්න යන්නේ ඔයාලට තියෙන පාටක් එකතු කරගන්න පුළුවන් මං රෝස පාට තමයි මේ විදිහට එකතු කරගන්නේ මේ විදිහට දෙපට පිරවිල්ලකින් එකතු කරගෙන මේ විදිහට දෙපට පිරවිලි හතක් මේ විදිහට දාගන්න ඕනි මේ විදිහට දෙපට පිරවිලි හතක් දාගන්න දෙවෙනි වටේ දාගත්ත දම්වැල් වලට මේ විදිහට දෙපට පිරවිලි හතක් දාගන්න ඕනි ඊළඟට දෙවෙනි වටේ දාගත්ත තුන්පට පිරවිලි හතරක් තිබ්බනේ ඒ හතරට මේ විදිහට දෙපට පිරවිලි හතරක් මේ විදිහට දාගන්න මේ යන්නේ තුන්වෙනි වටය
ඊළඟට මේ විදිහට දම්වැල් 4ක් නැවත දාගන්න ඕනි. ඊට පස්සේ පිරවිල්ල අනිත් පැත්ත හරවලා මේ දාගත්ත දම්වැල් 4 මේ විදිහට 1 2 3 4 වෙනි දෙපට පිරවිල්ලට මේ විදිහට තුන්පට පිරවිල්ලකින් සම්බන්ධ කරගන්න මේ විදිහට. ඊළඟට මේ විදිහට තුන්පට පිරවිලි තුනක් මේ විදිහට දාගන්න. මේ ස්පේස් එක ඇතුළට තුන්පට පිරවිලි තුනක් මේ විදිහට දාගන්න. තුන්පට පිරවිලි තුන දාගෙන ඉවරලා නැවත දම්වැල් තුනක් දාගෙන ඒ දම්වැල් තුන මේ විදිහට දෙපට පිරවිල්ලකින් සම්බන්ධ කරගන්න. නැවත ඒ ස්පේස් එකටම දම්වැල් තුනක් මේ විදිහට දාගෙන නැවත මේ විදිහට තුන්පට පිරවිලි තුනක් දාගෙන තුන්පට පිරවිලි තුන පිරවිලි කරගෙන ඉවර වෙලා නැවත දම්වැල් තුනක් දාගෙන ඒ දම්වැල් තුන දෙපට පිරවිල්ලකින් සම්බන්ධ කරගන්න. නැවත මේ විදිහට දම්වැල් තුනක් දාගන්න. ඊට පස්සේ ස්පේස් එකට මේ විදිහට තුන්පට පිරවිලි තුනක් දාගෙන තුන්පට පිරවිලි තුන දාගෙන ඉවර වෙලා නැවත දම්වැල් තුනක් දාගෙන දෙපට පිරවිල්ලකින් මේ විදිහට සම්බන්ධ කරගන්න. මේ විදිහට ලස්සන මල් පෙති තුනක් තමයි ගෙතෙන්නේ. ඒ විදිහට ගොතන්න ඕන, වටේම ගොතන්න ඕනි. ඊළඟට මේ විදිහට නැවත දෙපට පිරවිලි 7ක් දාගන්න. මේ ස්පේස් දෙකට එතකොට දෙපට පිරවිලි 14ක් වෙන විදිහට පිරවිලි කරගන්න. මේ විදිහට අනිත් පැත්තේ ස්පේස් එකටත් දෙපට පිරවිලි 7ක් කරගන්න. මේ ගොතපු රටාවටම පුළුවන් ඔයාලට පිරවිලි කරන්න ඕන පැත්තම පිරවිලි කරගන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. රැඳී සිටියාට බොහොම ස්තුතියි. මේ තියෙන්නේ ලස්සනට ගෙතිලා ඉවරුනාම අවසන් පෙනුම. ඔයාලත් මේ වගේ රේන්ද ගොතන්න උත්සාහ කරන්න.